everyone, welcome back to Cat Baby in the YouTube channel. இதுக்கு உங்களுக்கு ரொம்ப ரொம்ப உங்களுக்கு சனி பேங்க இன்னாது அப்படியே நாங்கள் ஒன்று தான் சுட்டாக்கு அப்படியே விதேக வேணா ஸ்வேகனே ඉතින් මගිතුව අද ඔස්ට්‍රේලියාවේ ඇවිල්ලා වැඩ කරන්න වර්ක් පර්මිට් එක. එහෙමත් නැත්නම් 5 වීසා එක, එහෙමත් නැත්නම් TR එක. මේ තුනෙම කියන්නේ එකම දේ. වර්ක් වීසා එක ගැන පොඩ්ඩක් කතා කරන්න. එහෙනම් channel එක subscribe කරලා මේ පැත්තට එන්න. හරි අපි ඉස්සෙල්ලා බලමු මේ 485 visa එක එහෙමත් නැත්නම් TR එක එහෙමත් නැත්නම් work permit එක කියන්නේ මොකද්ද කියලා. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ඇවිල්ලා ඉගෙන ගන්න international student කෙනෙක්ට ඔස්ට්‍රේලියාවේ studies ඉවරනාට පස්සේ හම්බ වෙන opportunity එකක් තමයි ඔස්ට්‍රේලියාවේ වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි student කාලේදී පැය 20කට සීමා වෙලා තිබුණා අපේ limited working hours ගන්න අපිට unlimited. එහෙමත් නැත්නම් අපිට සීමාවක් නැතුව ऑस्ट्रेलिया इन पुरावेसियक विधियटम अभी वेडकिरी में नीत्यानुकूल ऐतिह हमें मे 485 वीसा कैटगरी के थिंग सामान्य मस दहाटकुत औवृद्धे काले तम मे वीसा सामान्य एगोलो इश्यू कराने वेदगत मे तम मे वीसा को आट अप्लाई कराने पुलवा जीवित एकमेक वावा एक ओयागे ऑस्ट्रेलिया ओयागे स्टूडेंट वीसा के पास से ඔයාට මේක ඇත්තටම ඇප්ලයි කරන්න පුළුවන් එක සැරේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ වීසා එක ඇප්ලයි කරද්දී හොඳට හිතලා මතලා තමයි මේ වීසා එක ඇප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඔයාගේ PR එක ඇප්ලයි කරන්නේ හිතන් ඉන්න ඔයාගේ skill migration category එකේ ඔයාට job එකක් උනත් හරියටම ඇප්ලයි කරගන්න පුළුවන් කියන situation එකේදී තමයි මේ වීසා එක ඇත්තටම ඇප්ලයි කරන්න ඕනේ. ඒ තරමටම මේ වීසා එක හරිම වැදගත්. ඉතින් අපි බලමු මේ වීසා එක ඇප්ලයි කරන්න තියෙන eligibility එක මොකද්ද කියලා. මේ 485 වීසා එකේ streams දෙකක් තියෙනවා. එකක් තමයි post graduate work stream එක, අනිත් එක graduate work stream එක කියන categories දෙක. මේ දෙකේ තියෙන ප්‍රධානම වෙනස තමයි ඔයාට diploma එකක් හරි certificate level එකක් හරි තියෙනවා නම් ඔයාට පුළුවන් graduate work stream එක apply කරන්න. හැබැයි post graduate work stream එක apply කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම डिग्री एक हो इट वैडी हायर लेवल एडुकेशन तीन पोस्ट ग्रेजुएट वर्क स्ट्रीम के अप्लाई कराया प्रधान मैं तम अतर मे स्ट्रीम्स दिए अरुणाम अनीत एगोलो बलापुर सुनम एक सामान अभी बल में मोनाद एगोलो डीएचए साइट होम अफेयर्स मोनाद बलन रिक्वायरमेंट किया नंबर वन तमेंगे एज वे एज लिमिट अनिवार्यम और पनहट वैडिये अड्डे मे वीसा के अप्लाई करा नंबर टू तमाइ अनिवार्यम ऑस्ट्रेलिया स्टूडेंट वीसा का मास हया एतुलते स्टूडेंट वीसा का एक्सपायर वेला मास हया एतुलते तमाइ मे वीसा का अनिवार्यम अप्लाई करा नोने स्टडी इवर वेला පොඩ්ඩක් මේක ස්ටඩිස් කරනාට පස්සේ පොඩ්ඩක් හිතනවානේ රිලැක්ස් එකේ ඉන්න ඕනේ කියලා එහෙම බෑ මාස 6ක් ඇතුළත තමයි ඔය අනිවාර්යයෙන්ම මේ වීසා එක ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඒකත් ඒ කාරණා චුට්ටක් හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඉංග්‍රීසි ඇබිලිටි එක ඒ කියන්නේ IELTS හෝ PT. PT ඒ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක මෙතනදී බලනවා. IELTS නම් ඔයා අනිවාර්යයෙන්ම each band not less than 5 ඒ කියන්නේ හැම section එකකටම පහ ගානේ අනිවාර්යයෙන්ම overall score එක 6ක් වෙන්න ඕනේ IELTS නම් ඔය PT කරලා තියෙනවා නම් PT වලින් වාට overall score එක 50 ඒ වගේම each band වාට ඕනේ 36 ඉතින් ඒ කාරණාවත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒ වගේම තමයි තවත් special දෙයක් තියෙනවා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ फेडरल पॉलिस चेक अभी मेरे किया AFP एक ऑस्ट्रेलियन फेडरल पॉलिस चेक का अनिवार्य में सबमिट कराना होने मेतने दी सामान्य DHS साइट के संधान कर लेती है ना सामान्य ओयाट में का अप्लाई कर ला टाइम प्रोडक्ट तेरना नंग टाइम में का जाना हुआ गये ओयाटे पुलवांग पॉलिस चेक के अप्लाई करे पुरी रिसीट कर सामान्य पॉलिस चेक अप्लाई करा पास रिसीट इश्यू करना पुलवांग रिसीट सबमिट करना
ඉතින් ඒ වගේම තමයි මේ මම මේ කිව්ව දැන් මම මේ කිව්වේ කැටගරිස් දෙකම අදාළ රික්වයර්මන්ට්ස් මෙතනදී ග්‍රැජුවේට් වර්ක් ස්ට්‍රීම් එකෙන් විතරක් ඇප්ලයි කරන අයට මෙන්න මේ 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 අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ. ඒ තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කිල් ඇසස්මන්ට් එකක් සබ්මිට් කරන්න ඕනේ. මේක මේක අදාළ වෙන්නේ ඔයා සර්ටිෆිකේට් ලෙවල් හෝ ග්‍රැජුවේට් ලෙවල් කම්ප්ලීට් නම් ග්‍රැජුවේට් වර්ක් ස්ට්‍රීම් එකෙන් ඇප්ලයි කරන අයට විතරයි. හරි ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ අනිත් සුදුසුකම තමයි ඔයගලන්ට හෙල්ත් කවර් එකක් තියෙන්න ඕනේ. මොකද අපි ස්ටුඩන්ට් කාලේදී අපිට තිබුණ හෙල්ත් කවර් එක අපේ ස්ටුඩන්ට් වීසා කිවරනවත් එක්කම ඉවර වෙනවා. ඉතින් මේ 485 වීසාක ඇප්ලයි කරද්දී ඇප්ලයි කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හෙල්ත් කවර් එකක් ඇප්ලයි කරලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් හෙල්ත් කවර් එකක් අපිට මාසිකව පේමන්ට් එකක් කරන්න තමයි මේ 485 වීසා කැටගරි එකට තියෙන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ ගොඩක් තියෙනවා හෙල්ත් කවර් කම්පැනිස් කිහිපයක්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ හොඳ හෙල්ත් කවර් එකක් තියෙන මෙඩිකල් ඉන්ෂුරන්ස් කම්පැනි එකකට කතා කරලා ඒ වගේ හෙල්ත් කවර් එකක් පර්චස් කරන්න. සාමාන්‍යයෙන් මාසෙකට ඔස්ට්‍රේලියන් ඩොලර් 100ත් 150ත් අතර ප්‍රමාණයක් මුදලකට වගේ තමයි මේ හෙල්ත් කවර් එක ඔයගලන්ට පර්චස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය හෙල්ත් කවර් එකත් අනිවාර්යයෙන්ම වීසාක ඇප්ලයි කරද්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පර්චස් කරලා ළඟ තියාගන්න. ඉතින් ඔන්න ඔය ඔය වගේ සුදුසුකම් ටිකක් තමයි ඇත්තටම ඔස්ට්‍රේලියන් එම්බසි එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා 485 වීසාක එමත් නැත්නම් ඔස්ට්‍රේලියන් වර්ක් පර්මිට් එක ඇප්ලයි කරනවා නම්. සාමාන්‍යයෙන් මේ වීසා එක සාමාන්‍යයෙන් AUD 1680ක් වගේ තමයි වෙන්නේ වීසා ෆී එක. එතකොට සාමාන්‍ය ප්‍රොසෙසිං ටයිම් එක සාමාන්‍යයෙන් 4-6 මන්ත්ස් වගේ යනවා. ඒ කියන්නේ ඔයා වීසා එක ඇප්ලයි කරාට පස්සේ ඔයාට බ්‍රිජින් වීසා එකක් තමයි ඉස්සෙල්ලාම ඒගොල්ලෝ ඉෂුව කරන්නේ. ඉතින් ඒ ටයිම් පීරියඩ් එකේදී ඔයාලට බ්‍රිජින් වීසා එකක් තියෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට වර්ක් වීසා එක ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ග්‍රාන්ට් කරන්නේ. සාමාන්‍යයෙන් මේ වීසා එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මාස 18ක්, ඒ කියන්නේ අවුරුදු එකමාරක් අවුරුදු දෙකත් වගේ කාලයකට තමයි ඒගොල්ලෝ ඉෂුව කරන්නේ. ඒ කියන්නේ අපි අපේ ස්ටුඩන්ට් වීසා එක ඉවර වෙලා අපිට මේ රටේ වැඩ කරන්න, ඒ කියන්නේ ඔයාට කිසිම ලිමිට් එකක් නැතුව වැඩ කරන්න, වර්ක් ලිමිට් එකක් නැතුව වැඩ කරලා තමන් බලාපොරොත්තු වෙන මොකක් හරි හොඳ ජොබ් එකක්, ඔපචුනිටි එකක් හොයාගෙන මේ රටේ පුරවැසිභාවය ගන්න කියන එම් එකට තමයි ඇත්තටම මේ වීසා ඔපචුනිටි එක අපිට ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි මේ වීසා එක අපිට අපේ ජීවිතේ එක කාලයකදී පමණක් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණාව එන පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. ඉතින් ඕක තමයි 485 වීසා එක. මේක DHA සයිට් එකේ කියාම ඕඩ ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා දැන් කොහොමද මේ account එක හදන්නේ කියලා. එතකොට ඒකත් ස්ටුඩන්ට් වීසා එක වගේම තමයි ඕඩ ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. 485 වීසා කැටගරි එකට ගිහිල්ලා ඒ අදාළ ග්‍රැජුවේට් වර්ක් ස්ට්‍රීම් එක හෝ පොස්ට් ග්‍රැජුවේට් වර්ක් ස්ට්‍රීම් එක තමයි සිලෙක්ට් කරලා මේක ඔයාලට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මම හිතුවේ ඔන්න ඔය ටික තමයි අද ඩිස්කස් කරන්න. 485 වීසා එක මම නැත්තම් TR එක ඔයගොල්ලෝ වීසා එක ඇප්ලයි කරද්දී ඔන්න ඔය මම කිව්ව කාරණා ටික ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. එතකොට ඔයාට රිෆ්යුස් වෙන්නේ නැතුව වීසා එක ග්‍රාන්ට් කරගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේම ප්‍රයෝජනවත් ඉන්ෆර්මේෂන් ටිකක් අරගෙන මම ඉක්බන්න වෙන්න. ඔයගොල්ලෝ හැමදෙනාටම thank you very much.